දරුවෙක් කියනවා කිව්වා මොනවා විස්තර Hello. Hello. Hello, ehna one eda? Oh, ehna one. හරි අපි ගාවගෙන ඉන්නේ හරි හරි හොඳයි හරි සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම මුළු ලෝකයේම වසංගතයෙන් විලා සිටින වේලාවක ඔබ සියලු දෙනාම සන්ධ්‍යාවේ එක්ව සිටින්නේ දන්ත වෛද්‍ය පීඨයේ බෞද්ධ සහෝදර සංගමයේ විසින් සංවිධානය කරන සිංහල වරුණ කියන වැඩසටහනක් එක්ක කාලයක් තිස්සේ අතරමඟ නතර වෙලා තිබුණු වැඩ කටයුතු මෙවර වෙනස් විදිහකට සූම් තාක්ෂණිය ඔස්සේ ගෙන එන තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒකට අද කතා කරන්න හදන්නේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය මුල් කරගෙන. අතීත රජදවසි පටන් මෙම සංකල්පය සිංහල බෞද්ධ අපි හැමෝටම ඉතාමත් වැදගත් සංකල්පයක්. මේකේ විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ ඉතා වැදගත් පුද්ගලයෙක් එක්ක කතිකාවතක් කරන්න තමයි අද අපි මේ සැඳෑවේ එකතු වුණේ. ඒ සඳහා අපි අතීත වෛද්‍ය ශිල්පීය ක්‍රම, විශ්වවිද්‍යාල පද්ධති, ඒ වගේම බෞද්ධ පුනර්ජීවනය, වාරිතාක්ෂණය, විදේශ ප්‍රතිපත්ති කියන මාතෘකාව ඔස්සේ වැදගත් කරුණු රාශියක් කතා කරන්න නියමිතයි. ඒ සඳහා එකතු වෙලා ඉන්න සුචචි පුද්ගලයා ගැන මම පොඩ විස්තර කියන්නම්. මොහු 2009 වසරේ හොඳම අධ්‍යන හා පර්යේෂණ කටයුතු සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ඉන්දියානු ඉතිහාසය සඳහා පිරිනැමෙන අශෝක සම්මානය, ශ්‍රී ලංකා ඉතිහාසය සඳහා පිරිනැමෙන FHM කෝබට් සම්මානය යන සම්මානයෙන් පිදුම් ලත් ඉතා සුවිශේෂී දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේම ඔහු විසින් රචිත පොත් අතර අම්බල මහා සමාජය, පාත්‍ර ධාතුව හා රාජ්‍යත්වය, අඩ සඳහා තරාදිය, ඉතිහාස ශික්ෂා, ඉතිහාස විමර්ශන හා ඉතිහාස සමීක්ෂණ යනේව අයත්. ඊට අමතරව මොහු විසින් පොත් පරිච්ඡේද, පරිවර්තන, සංගරා, ඒ වගේම තවත් විශේෂ පර්යේෂණ රාශියකට
මුල් වෙලා තියෙන කෙනෙක්. මෙතුමා තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉතිහාස අධ්‍යන අංශයේ ප්‍රධානී ප්‍රවීණ දේශක ආචාර්ය රෝහිත දසනායක මහතා. එතුමාව මේ වැඩසටහනට මම ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ කරන් යන වැඩසටහනේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඕනම කෙනෙක්ට ඒව යොමු කරන්න පුළුවන්. මෙතනින් ඉදිරියට මේ වැඩසටහන කරගෙන යන්න මම දසනායක සර්ට ඉතා ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. බොහොමත්ම ස්තුතියි. සැම දිනකටම සුබ සන්ධ්‍යාවක් කියන කැමැති. ඒ වගේම මට මේ දේශනය සඳහා ආරාධනා කළ දන්ත වෛද්‍ය පීඨ බෞද්ධ සහෝදර සංගමයට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අපිට ශ්‍රී ලංකාව අතීතයේදී සිදු කරන ලද කාර්යභාර පිළිබඳව කතා කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අද ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ මුලින්ම සඳහන් කරා. ඇත්තටම ඒක ලොකු විහසනයක් ඇති වෙලා තියෙනවා. වගේම ඒ විහසනය පිළිබඳ දියුණු රටවල් තාක්ෂණය විද්‍යාව මේ සියල්ලම අභිභවා යන තරම් මෙය දැඩි විහසනයක් බවට පත් වෙලා තියෙනවා. විටක සියටල් කියු ප්‍රකාශය ඇමරිකාවට නිතර නිතර සිහිපත් කරනවා වගේ දැනෙනවා මේ ප්‍රකාශයන් මේ ඇති වෙලා තිබෙන තත්ත්වයන් දිහා බැලුවහම. ඒ වගේම තමයි අතීත ශ්‍රී ලංකාව කොහොමද මේ ලෝක සන්දර්භය තුළ කැපී පෙනෙන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වුණේ. ඒක තමයි මගේ මූලික අරමුණු වෙන්නේ කොහොමද ශ්‍රී ලංකාව ස්ථානගත වුණේ කියලා පැරණි ලෝක සන්දර්භය තුළ. අපිට දැනට ලැබිලා තියෙන පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය මූලාශ්‍ර පදනම් කරගෙන තමයි අපි මේක කතා කරන්නේ. විශේෂයෙන් මෑතකදී සොයාගන්න ලැබූ නව තොරතුරු පදනම් කරගෙන. ඒ තොරතුරු වලින් පෙනී යන මූලික කාර්යයක් වන්නේ ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසය තුළ කීර්තිමත් රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යෑම සහ ඒ සඳහා පාලකයන් විසින් ගත්ත සාධනීය පියවරයන් මොනවාද කියන එක තමයි අපි මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන්නේ. විශේෂයෙන්ම ඔයාලට පේනවා ඇති මේ බුද්ධ ප්‍රතිමා වසර දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ බුද්ධ ප්‍රතිමාව නොසැලී අපිට දකින්න. අපි ළමයි මේ බුද්ධ ප්‍රතිමාව දැක්කම නැත්තම් පරිශකයා ප්‍රශ්නයක් නැගලා තිබුණ අවස්ථාවක් තමයි බුද්ධ ප්‍රතිමාව මේ විදිහටම නෙලීමට හැකියාවක් නැද්ද කියන එක. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දරුවොත් අහන එකක් තමයි මේ බුද්ධ ප්‍රතිමාව මේ ආකාරයෙන් දැන් නෙලන්න බැරි ඇයි කියන ප්‍රශ්නේ. මම හිතන්නේ මේ බුද්ධ ප්‍රතිමාව ලෝකේ තියෙන විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමා අතරින් දෙක කියලා හිතන්නේ මම. පළවෙනි බුද්ධ ප්‍රතිමාව හැටියට මම සලකන්නේ ඉතාමත්ම විශිෂ්ට ගණයේ බුද්ධ ප්‍රතිමාවක් හැටියට සලකන්නේ බුදුන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කරන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තිබීම. මම හිතන්නේ දෙවැනියට වැදගත් වෙන්නේ ඉතිහාසඥයෙක් විදිහට මම දකින්නේ මේ බුද්ධ ප්‍රතිමාව. මෙන්න මේකට අපි ප්‍රශ්නේ සොයා ගන්නට ඕන. දැන් මේ ලංකා ඉතිහාසයේ පිළිබඳව බොහෝ තොරතුරු ඉදිරිපත් කරන දෙන්නෙක් තමයි හෙන්රි පාකර් සහ එමර්සන් ටෙනන්.
හෙන්රි පාක ඉංජිනේරුවරයෙක් එමසන් ටෙනන් කියන්නේ ලංකා පිළිබඳ විශාල කෘතියක් සිලෝන් කියලා ලියලා තියෙන 1850 ගණන් වල හිටපු යටත්විත් භාර ලේකම්වරයා. දැන් මේ එමසන් ටෙනන් ප්‍රකාශ කරනවා සිය කෘතියේදී මේ ලෝකයේ තමන්ගේ ඉතිහාසය පිළිබඳව රචනා කරපු ජාතියක් ඉන්නව නම් අඛණ්ඩව ඒ සිංහලයෝ කියලා. ඔහු මේ සිංහලයෝ කියන වචනේ හඳුන්වලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම දෙනාටම. සිංහල රටේ මිනිස්සු සිංහලයෝ කියලා හඳුන්වන්නේ. හෙන්රි පාක කලාවෙව ඉස්මත්ති තියෙන බුදුරුව සොයාගත්ත වෙලේ ඔහු සඳහන් කරන්නේ තමන්ගේ ශිෂ්ටාචාරයේ කුදු බව පසක් කරගත්ත කියලා අවුකන බුද්ධ ප්‍රතිමාව දිහා බලලා කියන්නේ. මේ විදේශීය දෙදෙනෙක් ඒ වගේම ඉමර්සන් ටෙනන් කියනවා මේ ලෝකේ වාරිතාක්ෂණය පිළිබඳ දැනගෙන හිටපු මිනිස්සු කණ්ඩායමක් හිටියා නම් ඒක විශිෂ්ට අන්දමින් කරේ සිංහලයෝ කියලා. එතකොට මේ දෙන්නගේ ප්‍රකාශ දෙකත් අපි පදනම් කරගන්නවා මේ දේශනෙට. දැන් බලමු අපි අතීතයේදී කොහොමද ශ්‍රී ලංකාව ලෝක පසුබිම තුල දැක්කේ කියලා. දැන් ග්‍රීක ජාතික ටොලමි සිය ජෝග්‍රෆියා කියන ග්‍රන්ථයේදී ලංකා සිටියම නිර්මාණය කරනවා. එතකොට යාගේ සම්පූර්ණ ජීවිත කාලය තුළ ඔහු නිර්මාණය කරන්නේ සිටියම් හතරයි. එතකොට එක සිටියමක් ලංකාවට වෙන් කරලා තියෙනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස්සේදී ශ්‍රී ලංකාව බටහිර ලෝකේ හඳුනාගත්ත විදිය ලංකාවට වෙනම මැප් එකක් ඇඳලා තියෙනවා. එතකොට පළවෙනි සියවස වෙනකොට ලෝකයේ ලංකාවට වෙනත් සිටියමක් වෙන් කිරීමට තරම් ශ්‍රී ලංකාව එවකට ලබලා තිබුණු කීර්තියයි වැදගත් වෙන්නේ. තවත් අවුරුදු 1000ක් ගිහින් ඉවරලා අරාබි ජාතික ඉද්‍රිස්සි කියන පුජ්‍යලයා විසින් තවත් සිටියම් අඳිනවා. එහිදිත් ලංකාවට තුන්වෙනි ස්ථානයේ ලැබලා දීලා තම සිටියම නිර්මාණය කළ තියෙන්නේ. නමුත් අද ලංකා සිටියමට වඩා භූගෝලීය දේශ සීමාවන් ගත්තාම විශාලයි. දැන් මේ අවුරුදු 1000 තුල ක්‍රිස්තු වර්ෂ 800 ගණන් වල සිටියමක් තියෙනවා. මේ සිටියම ඇඳලා තියෙන්නේත් අරාබි ජාතිකෙක් විසින්. නමුත් ඒ සිටියම කිසියම් ආකාරයක සොයා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සිටියමේ තිබුණු දත්ත පදනම් කරගත්තොත් ඉද්‍රිසිගේ සිටියමට හා සමානව තමා නිර්මාණය කළ තියෙන්නේ. එතකොට අපිට පේනවා ශ්‍රී ලංකාවේ භූගෝලීය දේශ සීමාවන් බැලුවම අතීතයේදී වෙනස් එකක් හැටියට. හැබැයි ඔවුන් දැකලා තියෙනවා ලෝකේ ප්‍රධාන රටක් හැටියට. අද නම් ලෝක සිටියම ඇන්දොත් එහෙම අද අපේ සිටියම කීවෙනියට වැටේවි කියලා කියන්නට බෑ. 150 ගාන විතර පහු වෙන්න පුළුවන්. නමුත් අතීතයේදී මේ භූගෝල විද්‍යාඥයන් අඳිනකොට ලංකාවට මුල් තැන දීලා තියෙනවා. එතකොට අපි දන්න කාරණයක් තමයි තවත් එකක් අපිට මූලාශ්‍ර වලින් පෙනී යන විදිහට ඇතැම් විට ශ්‍රී ලංකාවට මාලදිවයින පවා අයිතිය තියෙන්නට ඇති කියලා හිතන්නට පුළුවන්. මොකද ඒක සිංහල මිනිස්සු හිටපු නිසා ඒ කාලේ. ඔවුන් බ්‍රිතාන්‍ය යුගයේ දක්වාම පැමිණිලා තියෙනවා. ඔවුන් බ්‍රිතාන්‍ය යුගයේදී ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලලා තියෙනවා. ඒ අවස්ථාවේදී බ්‍රිතාන්‍ය විසින් ඒ පුජ්‍යලයන් සිංහල අය සමූල ඝාතනය කරනවා. එතකොට අපිට පේනවා මේ සිටියම් වල තියෙන දේ දිහා බැලුවහම ලංකාව ස්ථානගත වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. තවත් එකක්. දැන් මේ ප්ලීනිගේ ග්‍රන්ථේ
ඒක ඉතාම වැදගත්. මම මෙතනදී පදනම් කරගන්නේ අපේ ලංකා මූලාශ්‍රවලට වඩා විදේශ මූලාශ්‍ර. විදේශ මූලාශ්‍රවල තමයි ලංකාව කොයි ආකාරයෙන්ද කියලා නිවැරදි දකින්නේ. ලංකාවේ පාතිකාභය රජු, මහාදාටික මහානාග රජු, අමණ්ඩගාමිනි රජු, මේ රජවරුන් තුන් දෙනාගේ වසර 73ක කාල පරිච්ඡේදයේ දිහා දැක්කම ලංකාව කිසිදු ආක්‍රමණයක් නොවි කිසිදු කරදරයක් නොවි පැවතිච්ච එකම කාලේ. මම හිතන්නේ වඩා සශ්‍රීකම කාල පරිච්ඡේදයේ හැටියට හඳුන්වන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය. භාතිකාභය රජුගන්න අපි මහාවංශේ සඳහන් කරන එක හා මහාවංශ ටීකාව සඳහන් කරන තොරතුරු දිහා බැලුවහම භාතිකාභය රජතුමා විසින් මධ්‍යධරණී මුහුදු කලාපයට යවලා තියෙනවා රුවන්වැලි සෑයේ වැඩ කටයුතු සඳහා පබලු ගැනීම සඳහා. ඒක අදහස් කරන්නේ නිර්මාණාත්මක කාර්යභාරයක් සඳහා ඩෙකරේෂන් වැඩ සඳහා රතු පබලු ගැනීම සඳහා මහවංශේ සඳහන් කරනවා. මේක මහවංශ ටීකාවන වංශතප්පකාසිනිය සඳහන් කරනවා. දැන් මම කියන්න යන්නේ ඒ කාරණේ නෙමෙයි. එතකොට මේ භාතිකාභය රජුගේ කාලයේදී සිදුවුණු තවත් සිදුවීම්. ඒක තමයි මේ රෝමේට ලංකාවේ දූත පිරිසක් යෑම පිළිබඳ. එතකොට ප්ලීනිගේ ග්‍රන්ථය ඉතා හොඳින් සඳහන් කරන වැදගත් කාරණයක් තමයි මේ ලංකාවෙන් තානාපතින් එවන්න කියනවා ලංකාවෙන් රෝම රාජසභාවට. මේ රෝම රාජසභාවට යන්නේ ලංකාවේ නැව් වලින්මයි. මේ විශේෂත්වය තමයි ප්ලීනි සඳහන් කරන වැදගත්ම කාරණේ තමයි මෙහි ගිය නැව් කප්පිත්තා සහ එයාගේ පියා ඒ වෙනකොට චීනයට ළඟා වෙලා තිබුණ කෙනෙක් වීමයි. තමන්ගේම නැව් තමයි භාතිකාභය රජු යවන්නේ මධ්‍යධරණී මුහුදට ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. යවන්නේ රෝම රාජසභාවට ගියාම රෝම රාජසභාවෙන් මෙයාලා සියල්ල පිළිගන්නවා සාකච්ඡාවක් සඳහා. මොකද්ද සාකච්ඡාව? පෘථුවියේ ස්වභාවය සහ පිහිටීම, අක්ෂාංශ දේශාංශ පිළිබඳ සොයා බැලීම පිළිබඳව තමයි මේ පිළිබඳව තොරතුරු ලංකාවේ ඉන්න තාරකා විද්‍යාඥයන්ගෙන් දැන ගැනීම සහ රෝම සභාවට ඒ පිළිබඳව දැන්වීමට තමයි මේ දූත ගමන සූදානම් වෙලා තියෙන එකක්. මෙතන වැදගත් වෙනවා තමන්ගේම නැව් සහ අපේ ලංකාවේ හිටපු අය ලංකාවේ හිටපු තාරකා විද්‍යාඥයන්ගේ පිළිබඳ දැනුම ඒ වෙන විට රෝමයේ දැනගෙන සිටීම. රෝමයේ ලෝකයේ ස්වභාවය පිළිබඳ දැන සිටි දේවල් බොහෝ ඒවා සාවද්‍ය තොරතුරු. මේ ශ්‍රී ලාංකිකයන් විහින් තමයි මේක පැහැදිලි කරන්නේ. මෙන්න මෙතන තමයි අපිට වැදගත් කාරණේ වෙන්නේ. ඒ වගේම තමයි මහදාටික මහානාග රජු මේ රට සාමකාමී කොතෙක්ද තියනවාද කියනවනම් රජතුමා විසින් මේ සලාගෙන ගිහින් කුඹුරක වැඩ කළා. දානය සඳහා තමන්ගේම ශ්‍රමය වැය කළා තමයි දානය සඳහා භික්ෂුන් වහන්සේලාට මුදල් වියදම් හොයාගන්නේ. ඒ නිසා තමන්ගේම. එතකොට අමණ්ඩගාමිනි අභය රජු තව එකක් මෙතනදී වැදගත් වෙන මාඝාතඥා පනවනවා. මාඝාතඥා පනවන්නේ ඇයි? කිසියම් රටක මාඝාතඥා පනවනවා නම් ඒ රටේ මිනිස්සු මාස් කන්න නැත්තම් තමයි ලේසි පනවන්නේ. දැන් නූතනේ බැලුවොත් එහෙම මාස් කන නිසා ගොඩක් අය මාඝාතඥා පනවන්න බෑ. නමුත් මාඝාතඥා පනවන්න පුළුවන් උනේ අමණ්ඩගාමිනී අභය රජතුමාට මිනිස්සු ඒ වතාවත් පිළිපැද්ද නිසා. මිනිස්සු මාස් කෑවේ නැති නිසා තමයි ලේසි උනේ එතුමාට මේ මාඝාතඥා පනවන්න. එතකොට මේ කාල පරිච්ඡේදයේ බලන්න ජාති ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන සිටි කීර්තිය දැනුම සියල්ලම අපිට මෙන්න මේවා තවත් පුරා විද්‍යාත්මක දත්ත වලින් පවා අපිට ඔප්පු වෙලා තියෙනවා. මේ ලංකාවේ වෙනකොට ලබාන හිටපු තත්ත්වය. ඔන්න තව ටික කාලයක් ගියන් පස්සේ ක්‍රිස්තු වර්ෂ 450 වස් වෙන විට ලංකාව සම්බන්ධතා පවත්වනවා තවත් අධිරාජ්‍යයක් එක්ක. ඒක තමයි බටහිර ආසියාවේ තියෙන ප්‍රධාන පර්සියානු අධිරාජ්‍යය. මෙන්න පර්සියානු අධිරාජ්‍යයේ හිටියා රජ කෙනෙක් ඉතා දීර්ඝ කාලයක් රජු කරපු අනුස්වාරන් කියලා රජ කෙනෙක්. මේ රජු ඉතාම කිට්ටු සම්බන්ධයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වුවා. මෙතනදි තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒක තමයි ලංකාව ලෝකයේ
එදත් අදත් කවදත් මුතු වලට ඉතාම විශාල ඉල්ලුමක් තිබුණා වගේම ඉතාම අනර්ග මුතු මුතු ලැබුණේ පර්ස් ලැබුණේ ශ්‍රී ලංකාවේ. එතකොට මේ ශ්‍රී ලංකාවෙන් මන්නාරම් වෙරළේ සිට මුතු කිමිදුම් කරුවන් කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පුහුණු කරලා තිබුණා. මේ රජතුමා ලංකාවට පණිවිඩයක් යවනවා අපිට පර්සියන් කලාපයේ මුතු කිමිදුම් කරුවන් පුහුණු කිරීම සඳහා මුතු කිමිදුම් කරුවන් ලබා දෙන්න කියලා. ඇත්තටම 7 දිනක් යවනවා මේ ශ්‍රී ලංකාවේ රජු විසින්. ඉතින් මේ වගේ තමත් කතාන්තර ගොඩක් තියෙනවා මේ මූලාශ්‍රවල සඳහන් කළා. ඇත්තටම පර්සියානු සාහිත්‍යයේ මේවා සඳහන් කරන්නේ ඒ විශේෂයෙන් පර්සියානු සාහිත්‍ය ගැන කිව්වහම මේවා සාවද්දි තොරතුරු ලියන්නේ නැහැ. ඒ නිසා දැන් උදාහරණයක් ඇටියට කියනවා ලංකාවේ රෝම අධිරාජ්‍ය මේ ලංකාවේ රජුගේ දියණිය මේ පිළිබඳ දැනගෙන බේස්ලට් එකක් එවනවා ලංකාවේ රජුරුන්ට දියණියට දෙන්න කියලා. නමුත් ඇත්තටම අපි ලංකාවේ රජු ඒක ප්‍රතික්ෂේප කරනවා. මේක ලංකාවේ දිගින් දිගටම පවත්වාගෙන අප සම්ප්‍රදාය කිසිම අවස්ථාවක කාන්තාවක්වත් මේ රාජ්‍යයෙන් පිටමං කරේ නැහැ. ශ්‍රී ලංකාවේ අනිත් රටවල් හැම එකම වගේ අපිට තොරතුරු ලැබුණා. ශ්‍රී ලංකාවේ කිසිදු විටක කාන්තාවක් විකුණුපු අවස්ථාවක්වත් වහල් ශ්‍රමයටවත් දීපු අවස්ථාවක් කිසිම ආකාරයක අපිට හඳුනා ගන්න විදිහක් නැහැ. කාන්තාවගේ අභිමානය හැම වෙලේදීම රකින්න තමයි උත්සාහ කරලා තියෙන්නේ අපිට වාර්තාවලින් පෙනී යන විදිහට. ඉතින් ඒ වගේම තමයි තවත් කතා කෘතියක සඳහන් වෙනවා ක්‍රිස්තු වර්ෂ 750ට පමණ යද්දන චාක්නමක් කියන කෘතිය. මේ කෘතිය ඉතාම වැදගත් වෙනවා. මොකද ලංකාවේ මේ වෙන විට හිටපු වෙළෙන්දොන්ගේ අරාබි වෙළෙන්දෙක්ගේ අභාවයක් සිදු වෙනවා. ඒතර යාගේ දියණිවරු ඉරාකයට පිටත් කර හැරීමට තමයි අපේ රජු උත්සාහ කරන්නේ. මේ ලංකාවේ රජුරු තමන්ගේම නැව් වලින් තමයි මේ පිටත් කිරීම සිදු කරන්නේ. මෙතන ඇත්තටම දීර්ඝ කතාවක් මේ කෘතිය සඳහන් වෙනවා. ඇත්තටම මේ කතාව නිසා ලංකාව ඉන්දියාව ආක්‍රමණය කිරීමට පවා තුඩු දෙන සාක්ෂියක් එනවා. ඇත්තටම කියනවා නම් මේ ලංකාව යන දියණිවරු අරගෙන යන අවස්ථාවේදී දේබාල් වලදී නැත්නම් කරච්චි හරියදී කොල්ල කනවා. මේ කොල්ල කෑම නිසා ඔවුන් බේරා ගැනීමට තමයි ඇත්තටම ඉරාකෙන් හමුදාවක් එවන්නේ. මේ අතර සටනින් තමයි ඉන්දියාව ආක්‍රමණය කිරීමට එන සාධක එන්නේ. අතර මෙතනින් සඳහන් වෙනවා මේ දේබාල් වල හිටපු රජුගේ දේවිය ලොකු පූජාවක් කරනවා මේ රජු බේරා ගැනීම සඳහා. නමුත් ඒ අවස්ථාවේදී ලංකාවෙන් තමයි බුලත් ගෙන්නගෙන තියෙන්නේ. මේ කෘතිය සඳහන් වෙන වැදගත් සාක්ෂියක් තමයි ලංකාවේ මේ වෙන විට බුලත් අපනයනය කරලා තියෙනවා. ඒ නිසා බුලත් වලට විශේෂ ඉල්ලුමක් තිබිලා තියෙනවා. ඒක සෙරන්දිප් වලින්ම ලංකාවෙන්ම මේ බුලත් ගේන්න කියලා තමයි මේ කෘතිය සඳහන් කරන්නේ. ඒ වගේ ගණනාවක් මේ ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. විශේෂයෙන් පර්සියන් සාහිත්‍ය ගත්තොත් එක කවියක හැරෙන්නට අනිත් සියලුම කවීන් සඳහන් කරලා තියෙනවා ලංකාව පිළිබඳව කොයි ආකාරයෙන්ද ලංකාව කීර්තියක් දිනාගෙන හිටියේ කියලා. ඒ වගේම තමයි තවත් එකක් ලංකාවේ සර්ප වෙදකම පිළිබඳව. මේ එක්තරා සර්ප වෙදෙක් ලංකාවට ආපු සර්පයන් 3750ක් පමණ නම් දැනගෙන ඉඳලා තියෙනවා. මෙන්න මේ සර්ප වෙද දුරා ප්‍රසිද්ධියේ පත්වීම නිසාම අරාබි රාජ්‍යයෙන් ආරාධනයක් ලැබෙනවා ශ්‍රී ලංකාවේ රජු හරහා ඒ පුජ්‍යලය එවන්න කියලා. ඇත්තට මේ පුජ්‍යලය අර බෙඩ් ඇඩිට ගියන් පස්සේ යාට නම්බු නාමයක් පවා ලැබෙනවා. ඒ තරම් දක්ෂ. ඒ වගේම තමයි අක්ෂි වෛද්‍යය. ඒ වෙනකොට ලෝකේ දක්ෂ අක්ෂි වෛද්‍යරෙක් ඉඳලා තියෙනවා ලංකාවේ. ඒ අක්ෂි වෛද්‍යවරය පිළිබඳ වෙනම සඳහන් කරනවා. ඇත්තට ඉංග්‍රීසි සාහිත්‍යයේ මේ පිළිබඳව සඳහන් වෙනවා එක්තරා තැනකදී. මේ අක්ෂි වෛද්‍යවරය පිළිබඳව සඳහන් වෙලා ඔහු බෙඩ් ඇඩේට ගෙන්න ගන්නවා අධිරජුගේ මැදිහත් වීමෙන්. ඔහුටත් ඉතාම ඒ පිළිබඳව ඉතාම රසවත් තොරතුරු පවා තියෙනවා. මෙන්න මේ වගේ ඒ වගේම තමයි ලංකාවේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව ගත්තාම ලෝකේ සමකාලීන ක්‍රිස්තු අනුරාධපුර යුගයේ 8 වෙනි සියවස පමණ වෙන ලෝකේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ ඉතා ප්‍රාමාණික උගතෙක් හැටියට විද්‍යාඥයෙක් හැටියට සැලකුණේ ඇවිසින්නා කියලා. ඇවිසින්නා අදත් ප්‍රසිද්ධ ඒ ඇවිසින්නා කියන විද්‍යාඥ ඉබන් සීනා කියලා තමයි බටහිර ලෝකේ නිතරම හඳුන්වන්නේ. මේ ජ්‍යොතිෂ පිළිබඳ මේ ජ්‍යොතිෂ පොත් පවා ලංකාවෙන් ලබා ගැනීමට උත්සාහ කරලා තියෙන රජු හරහා. දැන් මේ සිද්ධියට සම්බන්ධ වෙනවා දෙවනි සේන රජු. එතකොට දෙවනි සේන රජුගේ මේ පුත්‍රයා ඉපදෙන, يعني දෙවනි සේන රජු ඇත්තටම ඉපදෙන අවස්ථාවේදී පියාණන් විසින් ඒ හඳහන බැලීම සඳහා යවලා තියෙන්නේ මේ බැඩ්ඩෑඩේ ජ්‍යොතිෂ විද්‍යාඥයාකට. අන්න ඒකයි වැදගත් වෙන්නේ. මේ මෙතනදී ඇත්තටම සංසන්දනයක් කරලා තියෙනවා. මේ අපේ පොතුත් අරගෙන ගිහින් තියලා තියෙනවා. ඒ වගේ
විශාල ඉල්ලුමක් කීර්තියක් දිනාගෙන ඉඳලා තියෙනවා ලංකාව. දැන් අපි ගත්තොත් එම් උදාහරණයකට පැණි, ලංකාවේ අද තියෙන මේ පැණි බැලුවහම මේ බස්රා කියන නගරේ, ඉරානයේ බස්රා කියන, ඉරාකයේ බස්රා කියන නගරේ ඉතාම ප්‍රසිද්ධ ඉල්ලුමක් තිබිලා තියෙනවා. ඒ වගේ දේවල් වලට පවා ඒ වගේ තමයි කොහේ ඉඳලා හරිය ලංකාවේ රජුරුවට ආරාධනයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ මූලාශ්‍ර සඳහන් කරන වැදගත් කාරණය තමයි ලංකාවේ රජු ආවොත් රතු පලස දාලා පිළිගන්නද කියලා. මේ කොන්සන්තිනිපුල් වල තියෙන සමහර කැටයම් සහ චිත්‍ර දිහා බැලුවහම මේ ලංකාව මේ සම්බන්ධයෙන් සම්බන්ධතා පවත්වීම පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ රජුට විශේෂ හැකියාවක් දක්වලා තියෙනවා. මේ හැම තැනකදීම සඳහන් වෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ ලෝකේ මේ එවකට අදත් එහෙමයි, ලෝකේ එදත් එහෙමයි, කවදටත් එහෙමයි. ලෝකේ අංක එක තමයි අනර්ගතම මැණික් හමුවන්නේ ලංකාවෙන්. ඒක ඉබන් සීනා විසින් ලෝකේ තියෙන සමකාලීන වහණිද්‍රා එක්තරා කැටගරයිස් කරනවා. මේ අවස්ථාවේදී ඉස්සල්ලාම ඔහු සඳහන් කරා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මැණික් රුබී කියන මැණික් වලට තමයි. ඇත්තටම ශ්‍රී ලංකාවට මේ නම අරාබි භාෂාවෙන් ලැබිලා තියෙන්නේ සෙයිලාන් කියලා මේ මැණික් නිසාමයි. මේ මැණික් පිළිබඳ සඳහන් කරනකොට අපිට කවදාවත් මූලාශ්‍රයක හමු වෙන්නේ නැති දෙයක් සඳහන් කරන්නට ඕන. මේ විදේශ මූලාශ්‍ර ක්‍රිස්තු අනුරාධපුරයේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 14 වෙනි සියවස දක්වාම අපිට හඳුනා ගන්න ලැබෙනවා අපේ ලංකාවේ රජු අතේ තිබුණු සංකේතයක්. යෂ්ටියක් තිබිලා තියෙනවා ලංකාවේ රජු අතේ. මේක කිසිම ලංකාවේ මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. නමුත් වසර 1000ක් පමණ මූලාශ්‍රවලම දිගින් දිගටම සඳහන් කරන එක දෙයක් තමයි ලංකාවේ රජු සතුව පවතින මැණිකක් සහ ඒ මැණිකට යොදලා තියෙන යෂ්ටිය පිළිබඳව මෙන්න මේ සඳහන. ඊටාම වැදගත් වෙනවා. මොකද ලංකාවේ රජුගේ අතේ තියෙන මැණික මේ අඟල් 8ක් විශාල මැණිකක්. මේ මැණික බලාගත් සඳහාම විදේශය ඇවිල්ලා තියෙනවා ලංකාවට. අනේකයි වැදගත් වෙන්නේ. මේක වසර 1000ක් පමණ. ඇත්තටම අපි දන්නේ 14 වෙනි සියවසින් පසුව කිසිම මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. එක්කෝ ඒක පැහැරගෙන ගිහිල්ලා තියෙනවා කවුරු හරි, නැත්නම් අපිට ඒක නැති වෙලා තියෙනවා. නමුත් වසර 1000ක් පමණම ලංකාවේ රජුගේ සංකේතය හැටියට පැවතිලා තියෙන්නේ මේ මැණික සහ ඒකට තිබු රත්තරන් යෂ්ටිය. මේක බලා ගැනීම සඳහාම විදේශය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මුතුත් ලංකාවේ හැම තැනම සඳහන් වෙනවා. ප්‍රසිද්ධම මුතු හම්බ වෙන්නේ ලංකාවේ අනර්ගතම මුතු. ඊට පස්සම දැව වර්ග කොහේ ගියත් නාවික කම්පන්න සඳහා ලංකාවෙන් දැව ගත යුතුයි කියන. මොකද ලංකාවේ දැව විශේෂත්වයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි දොඹ වගේ ලෑලි දොඹ ගත්තාම ඇත්තටම මේ වල් දෙ මේ දෙක හොයා ගැනීමට හම්බ වෙන්නේ වෙනත් රටවල් වලින්. ලංකාවෙන් තමයි මේ දෙකම හොයා ගන්න වෙන්නේ. මොකද දොඹ සහ වල් දෙල් අතර විශේෂත්වයක් තියෙනවා. මොකද වතුරට දැම්මහම මේවා පා වෙනවා, ගොඩට දැම්මම හයි වෙනවා. මේ දැවවල තියෙන තන්තුමේ ලක්ෂණයක් නිසා ඇත්තටම ජලයට දැම්ම ඒ නිසා තමයි අපි ගෙවල් වල අද වුණ වංගෙඩියෙම හදලා තියෙන්නේ මෙන්න මේ වගේ. ඒකට හේතුව තමයි මේ දැව වතුර වැටුනහම හයි වෙනවා, අවුව වැටිච්චාම හයි වෙනවා. ඒ කියන්නේ දිනෙන් දින ශක්තිමත් වෙනවා මිස ඒවා මේ නිසා තමයි නැව් වලට පවා යොදාගෙන තියෙන්නේ මේ දැව වර්ග. ඒ නිසා මේවා ලබා ගැනීම නැව්වාම් පන ලබා ගැනීම හැම වෙලෙදීම මේ ලංකාවේ ආර්ථික ද්‍රව්‍ය වැදගත් වුණා. මෙන්න මේ එක කාරණයක් තමයි ලෝකයේ තුල මේ ලංකාව ප්‍රසිද්ධ වීමට බලපෑ ප්‍රධාන හේතුව. තව එකක් තමයි කුරුඳු. ලංකාවේ කුරුඳු අද ඇත්තටම ලංකා උද්භිත නාමයක් ගත්තත් කුරුඳු විශේෂ වැදගත්කමක් තියෙනවා. ඒක හේතුව තමයි මේ සිනමෝනියා සිලනිකා කියලා හඳුන්වන්නේ ලංකාවේ නිෂ්පාදනයක් නිසා. ලෝකයේ මුලින්ම කුරුඳු අපනයනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. කුරුඳු හැම මූලාශ්‍රයකින් සඳහන් වෙන ලංකාවට විශේෂයෙන්ම ධනෙ ලැබුණු එකක් තමයි කුරුඳු. අදත් ලෝකයේ හොඳම කුරුඳු තියෙන ලංකාවේ දත් එහෙමයි. ඉදිරියටත් මම හිතන්නේ එහෙම තමයි. ඒ තරම් කුරුඳු ප්‍රසිද්ධයි. විදේශ රටවල හැම මූලාශ්‍රයකින් සඳහන් වෙන කුරුඳු කොච්චරද කියනන දැනට ලැබිලා තියෙන වාර්තා අනුව ඇත්තටම මේ ඊජිප්තුවේ මේ මමිෆිකේෂන් කියන එහෙම නැත්නම් මේ මමිකරණය සම්බන්ධයෙන් ගත්තාම මේ මමි වලට තෙල් අරන් තියෙන කුරුඳු තෙල් තමයි අරන් තියෙන. මේ කුරුඳු තෙල් අරගෙන තියෙන ශ්‍රී ලංකාවේ කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. බොහෝ විට අපි විශ්වාස කරන්නේත් එහෙමයි. මේ කුරුඳු වෙන තැන් වල ඇත්තටම නැහැ. ඒ නිසා කුරුඳු තෙල් ගන්නට ඇත්තේ ශ්‍රී ලංකාවෙන් කියලා තවත් එක විද්‍යාඥයෙකුත් මේ පිළිබඳව සඳහන් කළා තියෙනවා. මේ ලංකාවෙන් මේ කුරුඳු තෙල් එන්නට ඇති කියලා. විශේෂයෙන් හෙරඩෝටස් කියන දවසක් ඉතිහාසයේ පියාවනේ. එයා දවසක් මේ ඇත්තටම මේ ඊජිප්තුවේ සංචාරකයනවා නිකන්. එයා
කියන්නේ අපි හිතුව ෂොපින් යනවා කියලා හෙඩ් රෝසස් ගිය අවස්ථාවකදී එයාට ලැබිලා තියෙනවා මේ පර්ෆියුම් එකක් ඒ සුවඳ විලවුම් එක අවුරුදු 8ක් පැරණි ඒක විශේෂත්වය තමයි ඒක හදලා තියෙන්නේ කුරුඳු තෙල් වලින් මේ අවස්ථාවේදී මේ මේ පිළිබඳව සඳහන් කරනවා අනේක මේ 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 වෙනකොටත් ශ්‍රී ලංකාව ලැබලා තිබුණු තත්ත්වය බැලුවොත් එහෙම අනිකුත් කුළුගඩ ගත්තත් අලියතුන් ගත්තත් දිගින් දිගටම මේ ප්‍රසිද්ධියට පා ලංකාවද විශාලතම අලි ඉඳලා තියෙන්නේ ඇද්දත් ගත්තත් එහෙමයි ඇද්දත් කර්මාන්තේ පවා දිනු වෙලා තිබුණා ඉතින් මේ අපිලොඳ ඕන තරම් සාක්ෂි තියෙන මම වැඩි විස්තර සඳහන් කරන්නේ තවත් වැදගත් කාරණයක් කියන දේ චීන අධිරජු විසින් පත් කළ කමිටුව මේ පිළිබඳ තවත් වෙනත් වාර්තාවක් මට සොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා චීනයේ විසින් ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේදී පත් කරන කමිටියක් පත් කරන්නේ මොකක් සඳහාද මේ ඉන්දියානු සාගරයේ තියෙන නැව්වල ස්වභාවය සහ තාක්ෂණී සහ ඒ වගේ විශාලත්වය පිළිබඳ සොයා බැලීම සඳහා එතකොට මේ කමිටුව විසින් නිර්දේශ කරනවා ඉන්දියානු සාගරයේ තියෙන විශාලතම නැව් සහ තාක්ෂණී ඉහළම නැව් අයිත්තලා තියෙන්නේ ශ්‍රී ලංකාවට කියලා චීන මුලාශ්‍ර කවදාකවත් අතිශයෝක්ති හෝ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරන්නේ නැහැ ඒ නිසා අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ විතරනේ තවත් වෙනත් තොරතුරු වලින් පවා අපි සොයාගෙන තියෙනවා ලංකාව සතුව තම විශාලතම ඒ වළගම්බ රාජ්‍ය රූපව කිස්තු පූර්ව පළවෙනි සීවසේදී පවා ඉන්දියාවට භික්ෂුන් වහන්සේලා පිටමන් කිරීමේදී පවා යොදාගෙන තියෙන තට්ටු තුනක නැව් මේ වගේ විශාල තොරතුරු අපිට ගොඩක් හම්බ වෙනවා මම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නේ නැහැ නමුත් අපිට පේනවා වසර 1000කට වැඩි කාල පරිච්ඡේද පරාක්‍රම බහු යුගයේ දක්වාම විශාලතම නැව් ඉන්දියානු සාගර හිමි වෙලා තිබ්බේ ශ්‍රී ලංකාවට කියලා මේ මේ පිළිබඳව පර්යේෂණයක් කළා තිබ්බ ටිම් සෝරින් කියන පුජ්‍යලය ඇත්තටම ඔහු ඔහු විසින් හඳුනාගෙන තිබුණා මේ විශාල පැරණි නැව් විදිහටම ඔහු නැවක් හැදුවා ඇත්තට මේ නැවෙන් අපිට හෙළි වුණා ඇත්තටම ඉන්දියානු සාගරයේ හරහා මාස 7-8කින් විතර අරාබි ඉඳලා චීනයේ දක්වාම ගමන් කිරීමට හැකියාව ලැබුණා. එන්නේ මේ විදිහේ නැව් ඇත්තටම ලංකාවේ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේදී භික්ෂුණී ශාසනය හඳුන්වලා දෙනකොට චීනයට ශ්‍රී ලංකාවෙන් තම ශ්‍රී ලංකාවේ මේ ගිය නැව් මේ හා සමානව මොකද ඒකට හේතු වෙන්නේ මාස 6ක් විතර ඇතුළත කාලි විශේෂයෙන් නන්දි වැනි නාවිකයන් මාස 6ක් විතර ඇත කෙටි කාලයක තුළ චීනයට ළඟා වෙලා තියෙනවා භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා භික්ෂුණී නතරමගදී අපවත් වීම නිසා නැවත වාරයක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා උපසම්පදාවට අවශ්‍ය භික්ෂුණීන් පිරිස රැගෙන යනවා ඉතින් ඒ නිසා මේ නිතරම ගමනාගමනේ හොඳින් සිදු වෙලා තියෙනවා ඒ නිසා අපිට මේ චීන මූලාශ්‍ර අපිට පැහැදිලි වෙනසම සඳහන් කරන්න පුළුවන් ඒ වගේ සාවාද්‍ය ප්‍රකාශ නොවේ තියෙන්නේ කියන එකයි. ඒක මේ ඉන්දියා ලෝකය තුළ ස්ථානගත වෙනකොට ලබාගෙන හිටපු தත්ත්වේ තමයි මම මේ පැහැදිලි කරන්නේ. ඒ වගේ තමයි වෛද්‍ය විද්‍යාව ගත්තොත් මේක ඉතාම වැදගත් වෙන කාරණයක් තමයි වෛද්‍ය විද්‍යාව. ලංකාවේ මේ පිළිබඳව සමහර අපි හිතන්නේ ලංකාව සමහර දේවල් දිහා බැලුවම මූලාරම්භකයේ හැටියට හඳුන්වන්න පුළුවන් සමහර වෛද්‍ය විද්‍යා ශාස්ත්‍ර පිළිබඳ ඒ උදාහරණයක් ඇටියට කිව්වොත් අපි භ්‍රූණ කලන විද්‍යාව පිළිබඳව සහ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලබාගෙන හිටපු දැනුම බැලුවහම ඒක සමහර වෙලාවට ලෝකයට හඳුන්වා දෙන්නත් ඇත්තේ ඔහු කියලා හිතන්නට වුන් කියලා හිතන්නට පුළුවන් අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු දිහා බැලුවහම විශේෂයෙන්ම බුද්ධ දාස රජු සාරාර්ථ සංග්‍රහය අතර මේ සාරාර්ථ කියන වචනෙම තේරුම තමයි චිකිත්සාව කියන එකයි මම බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ එතුමා රාජ්‍යත්වයටපත් වෙන්නට කලින් තක්ෂිලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට ඇති කියලා මොකද චිකිත්සා කියන්නේ සර්ජරි වලට වෙනම පීඨයක් තිබුණා පීඨ 17ක් තිබුණා තක්ෂිලා විශ්වවිද්‍යාලයේ දීර්ඝ කාලයක් අධ්‍යයනය කරන්න උන වසර 6ක් පමණ කාල පරිච්ඡේදකින් පසු තම උපාධිය ලබා ගැනීමට අවශ්‍ය වෙන නිසා අපිට පැහැදිලිම හිතන්නට පුළුවන් බුද්ධදාස රජතුමාගේ දැනුමත් එක්ක එතුමා තක්ෂිලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා බව එතුමා ලියලා තියෙන දේවල් වලින් සහ පැහැදිලිම එතුමා सिद्ध කරලා තියෙන චිකිත්සා ක්‍රම දිහා බැලුවාම මේ අධ්‍යයනයන් තක්ෂිලා විශ්වවිද්‍යාලයේ වෙනම සිදුුණා. ඒ පීඨ 17 තුල විවිධ පීඨ තිබුණා. ඒ වගේ මන්ත්‍ර විද්‍යා පීඨ, පක්ෂි විද්‍යා පීඨ. අද ඇත්තට මේව නැහැ. ඇත්තටම ඒ ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් බොහෝ දේවල් උගන්වලා තිබුණා. මේ අපි සමහරවල් දන්න මේ හැරි පොටර් කියන කතාවේ තියෙන ඒ විදිහ බැලුවම ඒ විදිහම විද්‍යා පීඨ තිබිලා තියෙනවා. මේ පුරාවිද්‍යාත්මක දත්ත වලින් පවා ඔප්පු වෙලා තියෙනවා. එතකොට මේ බුද්ධදාස රජතුමා මේ විශේෂයෙන්ම උනන්දු වෙලා තියෙනවා මේ භ්‍රූණ කලන විද්‍යාව එම්බ්‍රොලොජි කියලා අපි හඳුන්වනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම මේ කාන්තාවක් ගේ ඒ කියන්නේ මේ සැඩොල් කාන්තාවක් පිළිබඳව ඇයට අසනීපුණ අවස්ථාවකදී විශේෂ බඩේ ඇති වුණ අවස්ථාවක් ශාරීරිය ඇති වුණ
රෝගනි අප පිළිබඳව සඳහන් කිරීමේදී එතුමා ඒ පිළිබඳ අපි පුඩා කාලේ නැගිගෙනගෙන තියෙනවා මේ නායකට වෙදකම් කරපු අවස්ථාවක් එතුමා මේ නිතරම සැරිසරන අවස්ථාවන් වලදී පවා මේ තමන්ගේ හස්තිය අපිට වෙනමම මේ ශල්‍ය කර්මය සඳහා වෙනමම බෙහෙත් වට්ටෝරු සහ ආම්පන්න සියල්ලම අරගෙන ගිය බවට තමයි සඳහන් කරන්නේ ඒ නිසා මේ කතාවලින් විතර නෙවෙයි ඇත්තටම මේ මේ කාන්තාව විසින් කාන්තාව සඳහා මේ වෙදකම් කිරීම පිළිබඳව මේ ඉතා හොඳින් පැහැදිලි කරනවා මේ කතාන්තරේ. ඒ වගේම තමයි මේ රජතුමා ගම් 10කට පමණ වෛද්‍යවරු පත් කරලා තිබුණා. දැන් මේ මේ සම්බන්ධයෙන් බැලුවහම ඒ නිසාම එතුමා විසින් මේ සාරාර්ථ සංග්‍රහය ලියලා තියෙන්නේ. මේ ඔහුගේ එතුමා දැනුම පදනම් කරගෙන මේ විවිධ තැන්වලදී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම මේ මේ චණ්ඩාල ස්ත්‍රියට සිද්ධ කරලා තියෙන්නේ මේ මුක්තාගප්ප කියන රෝගී සඳහා ඒ කියන්නේ මේ ගර්භාෂයේ සම්බන්ධ ලෙඩක් පිළිබඳව තමයි එතුමා වෙදකම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ චණ්ඩාල ස්ත්‍රියකට වෙදකම් කිරීම පිළිබඳ දිහා බලනකොට වෛද්‍ය විද්‍යාවේදී මේ යුගයේදී පවා පුජ්‍යලයාගේ තරාතිරම වැදගත් වෙලා නැහැ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි බුද්ධදාස රජු තවත් කුෂ්ඨ රෝගියෙකුට සුවපත් කරනකොට ඒ ඔහුත් කුලයෙන් ඉතාම අඩු පුජ්‍යලයෙකුට තමයි කුෂ්ඨ රෝගය සෝදලා ඔහුව පෝදලා පිරිසුදු කළා තමයි බෙහෙත් කරන්නේ. මෙන්න මේ වගේ දේවල් පිළිබඳව ශ්‍රී ලංකාව ලබාගෙන හිටපු දැනුම වැදගත් වෙනවා. මේ දැනුම වැදගත් වුණා වගේ විතරක් නෙමෙයි ඒ දැනුම විදේශීය රටවල් වලට ඉල්ලලා තියෙන අවස්ථාවක් තියෙනවා. අන්න ඒකයි වැදගත්. දැන් මේ සර්ප වේදකම ගැන මම ඉවල කියපු උදාහරණෙම පැහැදිලි වෙනවා. ලංකාවට ඒ ලංකාවේ මේ දක්ෂතා පිළිබඳ හොඳින් අවබෝධ කරගෙන හිටියා. දැන් අපි කිව්වොත් එහෙම දැන් කර්ම විභංග කියන ගන්තේ දිහා